ආයුබෝවන් ඔයාලට සුබ දවසක්. ගොඩාක් රසට අඩුම වේදමින් හදාගන්න පුළුවන් පැණි බේරන අතුරුපසක් තමයි අද මම වීඩියෝ එකෙන් කරන්න යන්නේ. ඉතින් ඔයාලට සව ටිකක් තියෙනවා නම්, කිරි ටිකක් තියෙනවා නම් මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. කිසිම කරදරයක් නැහැ. ඒ වගේම ජෙලටින්, කෝම්ෆ්ලා මුකුත් වෙන නැහැ. නිකම්ම හදාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාලා කන්න ගන්නත් පුළුවන්. ඒ වගේම රසණයෙන් කන්න ගන්නත් පුළුවන්. බත් කාලා කන්න ගන්න පුළුවන්. රසම රස අතුරුපසක් කියන්න පුළුවන්. අයිස්ක්‍රීම්, යෝගට්, වටලප්පන් ඕන නැහැ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මේක පැණි රස කෑමක් අතුරුපසක්. ඉතින් සීනියන්ගේ වැඩි අය, දිය වැඩි අයවට බෙහෙත් බොන අය මේක කන්න එපා. ඉතින් අපි බලමු දැන් මේක හදාගන්න විදිය. පුංචි මතක් කිරීමක් තියෙනවා. මගේ channel එකට ඔයා තාම අලුත් නම් පල්ලෙ හැටින් subscribe button එක click කරලා මාත් එක්ක එකතු වෙන්න. එතන තියෙන පුංචි bell icon එකත් click කරලාම තියාගන්න. එතකොට මගේ videos දාපු ගමන් ඔයාලට phone එකට එනවා notification එකක් මගින්. ඒ වගේම තමයි මට ගොඩක් අය එකතුලා ඉන්නවා. මට අදහස් ලියනවා, ඒ වගේම like දානවා, මගේ video share කරනවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් සව් තමයි මේකට ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ. මම සව් ග්‍රෑම් 50ක් අරගන්නවා. ඉතින් ස්කේල් එකක තියලා මම පෙන්නන්න සව් ග්‍රෑම් 50ක් කියන්නේ මේ ප්‍රමාණයට වගේ පීරිසඳු කෝප් එකකින් ගත්තොත් එහෙම. ඔයාලට ස්කේල් තියෙනවා නම් මැනලා ගන්න, නැත්නම් මේ විදිහට අරගන්න. සව් ග්‍රෑම් 100ක පැකට් එකක් අරගෙන ඒකෙන් මම ග්‍රෑම් 50යි අරගත්තේ භාගයයි. ඊට පස්සේ ගත්තේ මේ කිරි. ඔයාලට මේකට උකු මිටි පොල් කිරිත් ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් තමයි මම නම් ගත්තේ. හැමදාම පොල් කිරි වලින් කෑම හදන හින්දා මම අද මට හිතුණා කඩේ කිරිය කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ගන්න ඕනේ කියලා. හරියටම පිරිසිඳු කෝප්පෙන් පුරෝල එකක් ගත්තා. ඒ කියන්නේ මිලිලීටර් 175ක් විතර මෙතන තියෙනවා. ඊට පස්සේ සීනිත් ගත්තා මම ග්‍රෑම් 50ක්. මේ ග්‍රෑම් 50ක් සීනි ගත්තට තව මේ සැදී දෙකක් ඕන වෙනවා අපිට කැරමල් එක හදාගන්න. ඊට පස්සේ මම සව් ටික හොදගෙන ඇවිල්ලා ඒකට වතුර ටිකක් දාලා පෙන්ගෙන තිව්වා. පොඩ්ඩක් පොඟව ගන්නවා නම් හොඳයි, අපිට ඉක්මනින් තඹ ගන්න පුළුවන්. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා කැරමල් එකක් හදා ගන්නයි යන්නේ මම. සීනි වෙනමම මේසැඳි දෙකක් මම දාගත්තා. අර වෙන් කරපු එකෙන් නෙමෙයි වෙනමම ගත්තේ. ඊට පස්සේ ගින්දර ගොඩක් වැඩි කරගන්න නැතුව ලිප සාමාන්‍ය ගින්දර රසනේ තියාගෙන කැරමල් එක හදා ගන්න. ටිකක් වෙලා යනකොට ලස්සන කැරමල් පාට වෙනවා. මේ විදිහට හැන්දක් දාන්න එපා කැරමල් එක හදද්දි මුලින්ම. මොකද හැන්දට කැරමල් එක ඇලිලා එන නිසා තමයි එහෙම කියන්නේ. ඉතින් ඔයාලා තාච්චියක උනත් හදන්න පුළුවන් මේක. මේ වගේ භාජන මොන නැහැ. එතකොට දෙපැත්තෙන් ටිකක් කරකවලා කැරමල් එක කලවම් කරගන්න. ඊට පස්සේ අවශ්‍ය පාටට ආවා දැන්. මම වතුර අඬු කෝප්පෙකුත් ලං කරගත්ත. හරියටම පිරිසි අඬු කෝප්පෙන් එකක්. ඊට පස්සේ වතුර අඬු කෝප්ප එක මම එකතු කරා අවශ්‍ය පාටට ආවට පස්සේ. ලස්සන පාටට එනකන් ඉන්න ඕන වතුර දාන්න. ඊට පස්සේ වතුර ටික දාලා ටිකක් මම තව කලවම් කරලා උතුරන්න తిව්වා මේක. ඊට පස්සේ හොඳට උතුරලා කැරමල් එක ඇතුලේ තියෙන ටික හොඳට දිය වුණාට පස්සේ මම දාගන්නේ සීනි ටික. අපි ගත්ත සීනි ග්‍රෑම් 50. ඉතින් දාලා එකක් දිය වෙලා හොඳට උතුරන්න අරින්න ඕන. මම වැනිලා ටිකක් එකතු කරනවා. වැනිලා තේ හැන්දක් විතර එකතු කරගන්න. ඔයාලට වැනිලා නැත්තම් නිකන් හදාගන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම සව් ටික පෙරලා අරගත්ත වතුර ටික අයින් කරලා දැන් උතුරන පැණියකට මම සව් ටික දාලා සව් ටික තඹ ගන්නයි යන්නේ. මේ විදිහට දාලා හොඳට හැඳි ගගා මේක උයා ගන්න සව් ටික. ඉතින් ටක් ගාලා මේක වතුර අඩු වෙලා ජෙල් එකක් වගේ වෙනවා. ඊට පස්සේ මම ලුණුත් එකතු කරනවා තේ හැඳි කාලක් විතර. ඉතින් සව්වට ගොඩක් තැඹිලා නැහැ. එහෙමනම් වතුර ගොඩක් දාන්න ඕනේ. ඉතින් එහෙම දාන්න ඕනේ නැහැ. අපිට කිරි එකක් තියෙනවා. ඒක දාලා ඒකිනුත් තැම්බෙන නිසා මේ ප්‍රමාණයට හැදුනම හරි. ඊට පස්සේ මම කිරි ටික දාගත්තා. ඔයාලට පොල් කිරි ගන්නත් පුළුවන් මේකට. පොල් කිරි ගන්නවා නම් හොඳ උකු මිටි පොල් කිරි අරගන්න කෝප්පයක් මේ විදිහට. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් දාපුවාම මේක කඩේ තියෙන කැරමල් ටොෆි රස එනවා. ඇත්තටම හරිම රසයි. ඊට පස්සේ මේ විදිහට කිරි ටික දාලා කලවම් කරලා හොඳ ඝන තලපයක් වෙන සයිස් එකට ලිපේ තියලා හැඳි ගගා හදා ගන්න ඕනේ. මේ විදිහට හැඳි ගා ගන්න. ඔයාලට පේනවා ඇති හොඳට කැඩි කැඩි වැටෙන ප්‍රමාණයක් එනවා මේ තියෙන්නේ. මේ විදිහට ආපුවම ඉතින් ලිපෙන් අයින් කරලා නිවෙන්න තියා ගන්න ඕනේ. ඉතින් මම හදපු භාජනයෙන් අයින් කරලා මේ වීදුරු භාජනයට දා ගන්නවා. ඊට පස්සේ මම උඩින් වියලි මිදි ටිකක් එකතු කරගන්නවා. රසනේ තියෙද්දිම එකතු කරගන්න. ඉතින් ලිපේ තියෙද්දි එකතු කරොත් මිදි ගෙඩිය තැඹිලා වගේ වෙනවා. ඒ හින්දා
ලිපෙන් අයින් කරලා රස්නේ තියෙද්දි මේ විදිහට උඩින් දාගත්තොත් හොඳයි. ඔයාලට මිදි වගේම මේකට රටෙන්දි දාගන්න පුළුවන්. ඒ වගේම කජු ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඒ නැත්තත් මුකුත් නැත්තත් හැරිම රසට කන්න පුළුවන්. ඊට පස්සේ මම මේක නිවෙන්නේ තිබ්බ වතුර එකක ඉක්මනින්ම නිවා ගන්න ඕනේ හින්දා. ඊට පස්සේ නිවුණට පස්සේ මම ෆ්‍රිජ් එකට දාලා පැයක් විතර තියුවා. පැයක් විතර තියලා උඩ ෆ්‍රීසර් එකට දාගත්ත ඉක්මනට ගන්න ඕනේ හින්දා අරගෙන ආවා. දැන් තියෙන්නේ එහෙම අරගෙන ආපු අපේ රසම රස මේ අතුරුපස. ඊට පස්සේ මම ඩෙසර්ට් කප් එකට දාගන්නවා මේ විදිහට. ඔයාලට පුළුවන් මේක මේ විදිහටම කන්න ගන්නත් මම ටිකක් ලස්සන වෙන්න ඒ වගේම තවත් රස වෙන්න පැණි ටිකක් උඩින් දාගන්නවා. මේ පැණි එක ඔයාලට ගෙදර තියෙන කිතුරු පැණි පොල් පැණි දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැරමල් එක අර විදිහටම කැරමල් එකක් හදලා සීනි ටිකක් දාලා කැරමල් සීනි පැණි එකක් හදාගන්නත් පුළුවන්. කොහොම හදාගත්තත් මේක හොඳයි. ඉතින් ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. අවශ්‍ය නම් හදාගන්න ලස්සනට අමුත්තන්ට එහෙම පිළිගන්නන්න ඕන. මම මේ විදිහට පැණි ටිකක් දාගත්තා. දැන් හරිම රසයි. වගේම හරිම ලස්සන පැණි පාට පුඩින් එකක් වගේ කන්න පුළුවන්. ඉතින් බලන්න අපිට චුට්ටක් හිතන්න පුළුවන්කම තියෙනවා නම් අපිට රසවත් කෑම ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් සව් හදලා කැඳ හදලා බොනවට වඩා මේ විදිහට කනකොටත් ඒක අමුතුම රසක් තියෙනවා. ඒ වගේම තමයි දැක්කහම ඕනම කෙනෙකුට ආසත් හිතෙනවා. ඉතින් මම කිව්ව වගේ මේක සීනියගේ වැඩි අය කන්න ගන්න එපා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් බලලා ලයික් එකක් දාලා අදහසක් ලියන්න. ඒ වගේම subscribe කරපු නැති එක්ක නම් subscribe එකක් දාලා එක තියෙන. ගිහින් එන්නම් සුබ දවසක් නිරෝගී දිව්‍ය කාලය සියලුම දෙනාට.